දැන් අද මේ මේ කටවල් වැහිලා එදා ඖෂධයක් දෙකක් නැතේ කිව්වක වෙලාවේ කෑ ගහපු ජීඑම් එක අද ඖෂධ 830ක් විතර නැති වෙලා තියෙනවා 830ක් විතර හිඟයක් තියෙනවා තමුනාදලා දන්නවද අද පිළික ඖෂධ නැහැ මම එනකොට පිළික ඖෂධ දුන්නේ 115ක් කෙනෙකුට මම ඒවා නැති කළා මේ අහිංසක මිනිස්සුන්ට මොකද පිළික ආයතනයට එන්නේ අන්තිම අහිංසක මිනිස්සු මේ මිනිතුනේ ලක්ෂ ගණන් වියදම් කරලා පිළික ඖෂධ ගන්න බෑ මම ඉඩ දුන්නා මුළු ජීවිත කාලෙම ඖෂධ ටික නිකන් දුන්නා ඒවා ඒ කාලේ මාධ්‍යවල වාර්තා කරෙත් නැහැ ලිව්වෙත් නැහැ දැන් අද නැති වුණාම තමයි හැමෝම කතා කරන්නේ අද දන්නවනේ තමුන්නාසලා කොහොමද ගිහිල්ලා බලන්න වාර්තා කරන්න එතන මිනිස්සු කෑ ගහන දේවල් ඒ මිනිස්සු කෑ ගහන්නේ මොනවද මේ ආණ්ඩුවට දේශීයතිය මට පින් දෙනවා එතන ඉන්න මිනිස්සු ඒ මිනිස්සුන්ට ඇති දේශපාලනයක් නැහැ පක්ෂයක් නැහැ ඒ මිනිස්සුන්ට එදා බෙහෙත් අම්බුණා දැන් බෙහෙත් නැහැ බෙහෙත් නැති වුණාම මැරෙනවා සල්ලි නැත්තම් ලක්ෂ ගණන් කොහොමද ඒකට දැන් මම අර මගේ ඉස්සුතු කිරීම රැස්වීම වලදී මට කිව්වා ඉතාමත්ම මේ කෙලින් කන්ද කියන්නේ අපේ ඩිස්ත්‍රික් එකේ තියෙන ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක් මේ ඒ මේකේ මාර්ග පාසුකම්වත් නැති ඉතාම දුෂ්කර ප්‍රදේශේ මම රැස්වීමට ගියා මේ මුදලාලි පොඩි කඩයක් තියෙන එයා කිව්වා සර් මගේ නෝනගේ පිළිකාවට දැන් ඉන්ජෙක්ෂන් දෙසරයක් ගැව්වා සර් 125000ක් ගානේ වියදම් කරයි දැන් එන සඳට තව එකක් තියෙනවා කිව්වා ඒකත් නැත්නම් තව 125000ක් මම වියදම් කරනවා මට දෙන්න වෙනවා කිව්වා සර්ගේ කාලේ අපි සත පහක් වියදම් කරේ නැහැ මගේ නෝනාගේ පිළිගාවට මේක තමයි ඇත්ත කතා එතකොට අපි ඒවා දුන්නේ ප්‍රචාරයට වඩා ඒක තමයි මේ මේ ජීවිත ආරක්ෂය මොකද සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරලා දීලා මිනිසුන්ගේ නිරෝගී කිරීම ඕකනේ අපේ යුතුකම ඕක 아무තෙන් කළ යුතු දෙයක් නෙවෙයි අපි ඒක තමයි අපේ රාජකාරිය සෞඛ්‍යය එතකොට අද නැහැ ඒවා අද තැලසීමියා දරුවෝ ඉන්න 3000 ගන්න තැලසීමියා දරුවන්ට අද තැලසීමියා බෙහෙත නැහැ දැන් අදත් මම චෙක් කරා MSD එකේ මේ බෙහෙත් ගබඩාවේ ඒව නැහැ එතකොට මොකද ඒ ළමයිට වෙන්නේ මේක මාස දෙක තුනක් නැති වුණොත් ඒ ඔක්කොම දරුවෝ මැරෙනවා තැලසීමියා බෙහෙත නැති වුණා දැන් මම මේ දරුවන්ගේ හැම දරුවගේම ජීවිතේ පෙරගන්න ඔය ඔක්කොම බෙහෙත් දුන්නත් ඒගොල්ලෝ අවුරුදු 25කට වඩා ජීවත් වෙන්නේ නැහැ තැලසීමියා දරුවෝ ඒගොල්ලෝ 25 විතර වෙනකොට මිය යනවා. ඒ දරුවෝ දන්නවා. ඒක දරුවෝ දන්නවා ඒ කට්ටිය. එතකොට මම තැලසීමියා සෙන්ටර් එක ආරම්භ කරා තට්ටු 8ක මිලියන 1800 ගාණක් මේකල. දැන් නවත්තලා ඒක. ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ තැලසීමියා මේ වල තියෙන මේ බැරෑරුම්කම. මේ දරුවෝ ඔක්කොම මිය යනවා. දැන් ඒක පටන් අරගත්තා නම් ඒකේ අර මේ ඇට මිදුළු බද්ධ කිරීම आरंभ करना मम थिएटर्स गणनावक आईसीयू गणनावक कदल एक एक करना ये हेमत दर्वेक जीवत्न अभी वगेम मूल जीवित कालेचराय थे मंग एटमिदुल बद्धगिरी आरंभ कर अपेक्षा रोवाले ल्यूकेमिया हिमोफीलिया माइलोमा ये वगे अनित्ते वट कल मम दर्वांगे थैलेसीमिया वल्ट मम लैस्ति करे महानोर रोहाले නමුත් මේ බිල්ඩින් අද හදන්නේ නැතුව නවත්තලා තියෙනවා. අද ඒ දරුවෝ කාගේවත් ඒ දරුවෝ අපිට අපි ජීවිත දාණය දෙන්න තියුණ දරුවෝ ඔක්කොම ඉදිරියේදී එක්කෙනා එක්කෙනා මිය යනවා. ඒ තරසීමියා කවයේ මාත් එක්ක කතා කරනවා යම්මලා තාත්තලා. ඒගොල්ලන් සමහර කට්ටිය පොට්ටුවට වැඩ කරේ. ජාතිය බේරගන්න කියලා. දැන් අද ඒගොල්ලෝ කම්පා වෙනවා. ඒ අය. මොකද තමන්ගේ දරුවන්ගේ ජීවිත දැන් අද අවිනිශ්චිත තත්යකටපත් වෙලා තිබෙනවා. ඉතින් මේකයි අද තත්ත්වය ඖෂධ කවදාකවත් ඉතිහාසයේ නැති කිසිම දවසක නැති වුණු ඖෂධ හිඟයක් තිබෙනවා. ඇතුළු අනිවික. දැන් ජාතික රෝවලට යන්න ශල්‍ය කර්මයකට. තමුන්නාසලට කියන මෙච්චරක් ගෝස් කියන්න. මෙච්චරක් බෑන්ඩේජ් කියන්න. මෙච්චරක් සූජස් කියන්න. ලයිස්තුවක් දෙනවා අතට ශල්‍ය දීලා ඒව ගේනවම තමයි ජාතික රෝහලේ ශල්‍ය කර්මයකට. ඉතින් ජාතික රෝහලේ එහෙමනම් අනිත් රෝහල් කියන්නේ මොකක්ද? ඒතකොට ලංකාවේ ඉතිහාසයේ තමුන්නාසල අහලා තියෙනවද එහෙම ලයිස්තුවක් කවදාකවත් දුන්නා? බෙහෙත් හිඟේවල් තියුණා කාල පරිච්ඡේදවල. නමුත් මිනිසුන්ට රෝගීන්ට ගිහිල්ලා මෙන්න මේ බෙහෙත් මේ ටික ගේන්න මම ඔයගොල්ලන්ගේ ශල්‍ය කර්මය කරන්න කියලා. මේක මහා අපරාධයක් නේ. දාස් සෞඛ්‍ය 1951 ගේ හැමුනේ මම නම් දන්න කාලෙක එහෙම තත්වයක් මේ රටේ තිබුණේ නැහැ. නමුත් අද තියෙනවා. අද මාධ්‍යවල ඒව පළවෙන්නේත් නැහැ. බොහොම කලාතුරකින් තමයි මාධ්‍යවල බැරි වුණා. දැන් ඊයේ පෙරේදා පෞගි දවසට ගෝරි ගිහිල්ලා එක මේ ස්ථානයක වාර්තා වුණා මේවා ස්ටෙන්ට් නැහැ. අක්ෂිකාජ නැහැ බෙහෙත් නැහැ කියලා ලොකු ගෝරියක් ඒ රෝගීන්ගේ මම දැක්ක ඒකෙත් ඒ මිනිස්සු මට පින් දෙනවා ඉතින් ඒක තමයි ඒ මිනිස්සු පින් දෙන්නේ මෙහෙම ඕකටවත් නෙවෙයි මේ මිනිසුන්ට ප්‍රශ්නයක් තිබුණ නැහැ මීට කලින් දැන් ඒක ඒ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් අනිත් එක
මේ වගේ වසංගත මතක තියාගන්න ලංකාවේ මැලේරියා වසංගතය නැති කරේ මගේ කාලෙදී හරි බරවා වසංගතය නැති කරේ මගේ කාලෙදී මතක තියාගන්න සරම්ප මේ රටෙන් තුරන් කරේ මම මගේ කාලෙදී රූබෙල්ලා රෝගය තුරන් කරේ මගේ කාලෙදී මවගෙන් දරුවාට වැළඳෙන ටෙටනස් රෝගය ලංකාවෙන් තුරන් කරේ මගේ කාලෙදී දරුවාගෙන් මව මේ මවගෙන් දරුවාට වැළඳෙන HIV AIDS රෝගය අවසන් කරේ මගේ කාලෙදී මේ සියලුම සහතික මගේ අතට ලබා දුන්නේ රුබෙල්ලා ඇරෙන්න රුබෙල්ලා සහතිකේ දෙන්න හදනකොට මට ජනාධිපතිවරණය මං කිව්වා එන්න විදියක් නැහැ ජිනීවා වලට මම කිව්වා අපේ තානාපතිතුමාට ගිහිල්ලා එක ගන්න කියලා මම දැක්ක ඒක අරගෙන ඇවිල්ලා දැන් මෙතන ඉඳලා කට්ටිය රුබෙල්ලා නැති කරයි කියලා කියනවා මට අතට ගන්න තියුණ සහතිකේ මම ගත්තේ නැහැ මොකද මම ජනාධිපතිවරණයට යන අතරේ මට ජිනීව යන්න වෙලාවක් තිබුණ නැහැ ඕවා ගන්න ඉතින් ඒ නිසා අපි මේ ඔක්කොම වසංගත නැති කරා මතක තියාගන්න. එතකොට මේ කොරෝනා වසංගතයත් අපි හිටියා නම් අපි ගුවන්තුට වලට වාහන ඒ අවශ්‍ය නීති රීති සකස් කරලා අපි මේ ජාතිය බේර ගන්න කොරෝනා වසංගතයෙන් අපි එනකොටම අපි දැනගත්ත කොරෝනා වසංගතයේ පිළිබඳව මම ලිපි ලේඛන සියලු මේවා ඇමරිකන් ජර්නල්ස් ඔක්කොම මම ගෙන්නගෙන කියෙව්වා. අන්තර්ජාලය හරහා මගේ මිත්‍රයන් ලව්වා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන මං කියවල බැලුවා මොකද්ද මේ කොරෝනා කියන එක මේ මේ තත්ත්වය. ඉතින් මේක කියවලා ඒගොල්ලෝ කරලා තියුනේ ඒගොල්ලෝ ඒ වෙනකොට හොයාගෙන තියුනේ දේවල් කිව්වා අපි. ඇති වෙනකම්. Breaking Dr. Okay.